අයිබෝවන් සුබ උදෑසනක්. සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ඔබගේ සිතේ තිබෙන සියලු පැතුම් ඉටුවන දවසක් බවට අද දවස පත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාස 11 වෙනිදා අඟහරුවාදා දිනය. අදත් බොහොම සුවිශේෂී සිද්ධීන් කිහිපයක් සිදු වෙනවා. ඒවා අපේ රටේ දේශපාලනමය වශයෙන් සුවිශේෂී වන්නට පුළුවන්. ඒ සියලු දේවල් අද ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ඊයේ සිදුවුණු උණුසුම් දේවලුත් අද ජාතික පුවත්පත් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල සහ අනුසිරස්තල තුලින් වාර්තා කර තිබෙනවා. මේ ආරම්භ වන්නේ පත්තරේ විස්තරේ. අද වෙන දෙයක් ගැන කියන්නට කලින් ඊයේ උන දෙයක් ගැන කියන්නට හිතුවා. ඊයේ උන දෙය ඒ තරම්ම සුවිශේෂී වන්නේ මෙරට ඉතිහාසයේ දේශපාලන ඉතිහාසයේ වසර 26ක් පුරාවට සිදු නොවුණු දෙයක්. මේ දෙය සිදු වෙන්න කියලා වරින් වර එම කඳවුරෙන්ම චෝදනා නැගුණා, යෝජනා නැගුණා, අදහස් මතු වුණා. නමුත් වසර 26ක් පුරාවට මේ දේ සිද්ධ වුණේ නැහැ. මොකක්ද මේ දේ? ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය. අද මාබ්‍රින් පුවත්පතෝන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරනවා මෙන්න මේ විදිහට. 26 වසරකට පසු රනිල් එජාප නායක පුතුව අත්හරේ. තොරතුරු වාර්තා කරන්නේ උපතිස්ස පෙරේරා, රුවන්ත නිතුල්ගස්පිටිය සමගින් එස් ඒකනායක, මව්බිම පුවත්පත වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් ස්වාධීන තීරණයක් මත ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පක්ෂ නායක තනතුර සඳහා හෙට එහෙමත් නැත්නම් 12 වෙනිදා නව නායකයෙකු පත් කර ගැනීමට පියවර ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කරා කියලා අද මව්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙසින් වැඩි ඉඩකඩක් වෙන් කරන්නේ රනිල්ගේ නික්ම යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න මෙන්න මේ විදිහට. රනිල් එජාප නායකත්වයේ අත්හරේ. නව නායකත්වයට රවි, අකිල, වජිර සහ දයාගේ නම් යෝජනා වේ. තොරතුරු වාර්තා කරන්නේ චමින්ද සිල්වා. නව නායකත්වය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අඛිල විරාජ් කාර්යවසම්, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන්ගේ නම් යෝජනා වූ බවත් ඔවුන් අතරින් එක් අයෙකු පක්ෂ නායකයා ලෙස ලබන සිකුරාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තෝරාපත් කරගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් කිව්වා කියලා අද දිවයින පුවත්පතත් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් වාර්තා කර තිබෙනවා. මම එනවා අද පුවත්පතට. අද පුවත්පත වාර්තා කරනවා තවත් වැඩි දෙයක් මෙන්න මේ විදිහට. රනිල්ගෙන් පසු නායකත්වයට සිව් දෙනෙක් ඉදිරිපත් වෙති. අර්ජුනගේ නමත් යෝජනා වේ. නවෝද්‍යා පවනි තමයි තොරතුරු වාර්තා කරන්නේ. රවි, වජ්‍ර, දයා සහ අකිල ඒ අතර අර්ජුනගේ නමත් යෝජනාවේ. තීන්දුව ගැනීම හෙටට කල් දමයි. නව නායකයා තෝරා ගැනීමෙන් පසු රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙනවා. එජාප මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් කියයි කියන මේ සිද්ධිය එහෙම නැත්නම් මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. මෙහි අනෙක් ජාතික පුවත්පත් වාර්තා කරපු දේවල් වලට වඩා වැඩි දෙයක් විදිහට මේ අර්ජුනගේ නමත් මේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් එහෙම නැත්නම් මේ නායකත්වය වෙනුවෙන් නම් කර ඇති බව යෝජනා වී ඇති බව තමයි වාර්තා වන්නේ. කොහොම වුණත් පක්ෂයේ මීළඟ නායකත්වය ලබා දෙන්නේ කාටද විමසීම එහිදී සිදු වූ අතර එහිදී පක්ෂයේ දෙවැනි පෙර නායකයින් සිව් දෙනෙකු ඉදිරිපත් වී කැමැත්ත පළ කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි දැක්කා ඊයේ ජාතික පුවත්පත්වල වාර්තා කර තිබුණා යම් යම් දේශපාලඥයින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් එක්සත් ජාතික පක්ෂය බාර ගැනීමට සූදානම්, තමන් බාර ගන්නම්, තමන් ඉදිරියට අරන් යන්නම් කියන අදහස් පළ කර තිබුණා. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් එජාප අර්බුදය මේ විදිහට. එජාප නායක නායකත්වයට නම් 4ක් නායකයෙකු හදා යන්න සූදානම්. රනිල් කියයි අංජුල මහික වීරරත්න තමයි තොරතුරු වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම රැඳී සිටීමට අදහසක් නැති හේයින් නව නායකත්වයේ සඳහා සුදුසු නමක් යෝජනා කරන්නයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයන්ට ඊයේ දැනුම් දුන්නා කියලා අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා. ඒ වගේම අවධානය යොමු කරනවා දිවයින ජාතික පුවත්පතට මේ සියලු දේවල් එක්ක. ඔබ දන්නවා සෑම මැතිවරණයක් ආසන්න වෙත්ම ඒ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක්ද, මහ මැතිවරණයක්ද,
පළාත් සභා මැතිවරණයක්ද පළාත් පාලන මැතිවරණයක්ද කුමන මැතිවරණයක් වුණත් එජාප නායකත්වයේ සම්බන්ධයෙන් යම් යම් අර්බුද මතුවුණා. අවසානයේ එජාප නායකත්වයේ සම්බන්ධයෙන් මතු වූ අර්බුද කොයිතරම් උත්සන්න වුණාද කියතොත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා තවත් පිරිසක් සමග පක්ෂයෙන් කඩාගෙන ගොස් සමග ජන බලවේගය පිහිටුවා ගන්නවා. ඒ පිහිටුවා ගන්නා මොහොතේදීවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අඩියක් පිටුපසට තබමින් තමා නායකත්වයෙන් ඉවත් වනවායයි අදහසක් පළ කරේ නැහැ. මේ තත්ත්වයේ උඩ තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන්නේ. කෙසේ වෙතත් එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පමණක් නොවේ එක්සත් ජාතික පක්ෂයම අපේ රටේ ජනතාව ඉදිරියේදී ප්‍රතික්ෂේප වන්නේ ප්‍රධාන දේශපාලනයක් එහෙම නැත්නම් ප්‍රධාන ධාරාවේ දේශපාලනයක් කරපු එජාපය සිව්වන තැනටත් පත්වෙමින් එතනින් පල්ලෙහාටත් සමහර ආසනවල සමහර දිස්ත්‍රික්කවල පත්වෙමින් කොහොම වුණත් මේ ආපු ගමන් මගත් එක්ක දැන් පත්වී තිබෙන අර්බුදයත් එක්ක රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ අත්හැරීමට තීරණය කර තිබෙනවා. අද දිවයින පුවත්පත වාර්තා කරනවා රනිල් අභියෝග මැදින් ආපු මේ ගමන ගැන. මෙන්න මේ විදිහට රනිල් අභියෝග මැද වසර 26ක් කියලා තමයි අද පුවතට ශීර්ෂය දීලා තියෙන්නේ. විවිධ බාධක සහ අභියෝග මැද වසර 26ක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයෙන් මේ විදිහට සමු ගැනීමට තීරණය කිරීම ඊයේ ප්‍රකාශයට පත් කළ බව අද දිවයින පුවත්පත වාර්තා කරනවා. විශේෂයෙන්ම මෙරට පස්වතාවක් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු 24 වන දින උපත ලැබූ බවත් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. විශේෂයෙන්ම 1993 මැයි 3 වෙනිදා සිට 1994 අගෝස්තු 19 වෙනිදා දක්වාත් 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 6 දක්වාත් 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත් 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වරක් කටයුතු කර තිබෙනවා. දින 52 ආණ්ඩුවෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එමදුරෙන් ඉල්ලා අසූ පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළිත් 2018 දෙසැම්බර් මස 16 වෙනිදා පස්වන වරටත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. අපේ රටේ වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය ධුරයේ හෙබවූ පුද්ගලයා බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මේ විදිහට එජාප නායකත්වයේ අත්හැර තිබෙනවා. මේ සියලු දේවල් පිළිබඳව ඊයේ සිරිකොතේදී සාකච්ඡා වී තිබෙනවා. අපි දැන් අවධානය යොමු කරමු මේ සිරිකොතේ වෙච්ච සාකච්ඡාත් හා ඉන් අනතුරුව එළියට ඇවිල්ලා මේ සාකච්ඡාවට සහභාගී වුණු අය කියන්නේ මොනවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ රැස්වීම සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ ප්‍රතිසංවිධාන ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටයි. මචං එක්සත් ජාතික පක්ෂයේ මේ ඉස්සෙල්ලා මිනි පිටේ ඇන ගැහුවා කිව්වා. ඒ පාර මිනි පිටේ ඇන ගැහුවා අපේ මෙහෙට බෝගෑනු ටික. අපි ආයෙත් හොයන්න මේ. පුළුවන් වෙයිද? වෙයි බැරි. මේ රටේ පළවෙනි ගමැතිවරයා පත් වූ එක්සත් ජාතික පක්ෂය. අපේ අගමැතිව පස් බාර කරලා අගමැති. මේක පෞද්ගලික බුදලයක් නෙමෙයි. අවුරුදු දෙකක් කරගෙන මේක ගොඩ ගන්නවා. මෙම හමුව පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම තවදුරටත් පක්ෂනායකත්වයේ රැඳී සිටීමට සූදානම් නැහැ. ඒ නිසා පක්ෂයට නව නායකයෙක් තෝරා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. ඒ සඳහා ලබන සිකුරාදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවන්න. එහිදී සභාවේ සිටි පිරිස නව නායකත්වයේ සඳහා පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම්, උපනායක රවී කරුණානායක, භණ්ඩාගාරික දයාගමගේ සහ වජිර අභිවර්ධන යන මහතුරුන්ගේ නම් යෝජනා කර තිබෙනවා. මම මේ අවස්ථාවේ නායකත්ව සරණට එකතු වෙන්නේ නැහැ. නායකත්වයේ සඳහා තරඟයක් ඇති කරගත යුතු නැහැ. එකඟත්වයෙන් සම්මුතියෙන් මේ තෝරා ගැනීම සිදු කරන්න. එනුව ලබන සිකුරාදා පෙරවරු 10:30ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීම සඳහා දින නියම කරගැනීමෙන් සාකච්ඡාව නිමාවට පත් වුණා. පක්ෂය කැඩීමේ වගේම කලකිරිලා හෝ යම් යම් හේතු මත 120ක් පමණ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පාවිච්චි වෙලා නැති බව අපිට පෙවුණා. ඒ වගේම සිංහල බෞද්ධ ඡන්ද තමයි පාවිච්චිුන්නේ නැත්තේ. ඉතින් අපි විශ්වාස කරනවා ප්‍රතිසංවිධානය වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වගේම පක්ෂ නායකත්වෙන් ඉවත් වෙන්න තීරණය කළා තියෙන බව එතුමා දැනුම් දුන්නා. පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් 4ක් ආවා. අනිද්දා පක්ෂ නායකතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයක් අරගෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කරා. ඔබතුමාටත් අදහසක් තියෙනවා කියන්නේ? ඔව්,
ඒක මේ නායකත්වයේ තීරීමේ පසුව තීරණය කරන්න තියෙන කරා. එක්සත් ජාතික පක්ෂයේ මෙහෙම වුණේ අත්‍යන්ත දිවිච්ච ඉරණමක්ද නැත්නම් පක්ෂ දෙකකට කැඩිච්චින්ද? අපි පුළුවන් තරම් බැලුවේ අපි ඔක්කොම එකතු වෙලා යන්න. නමුත් කණ්ඩායමකට ඕන වුණේ නැහැ. ඒ හේතුව වෙන්නේ නැති. හැබැයි ඉතින් ඒකෙන් උනේ දෙගොල්ලොම නැති වුණා. අවශ්‍ය වෙනස්කම් ටික ඔක්කොම කරන්න ඔක්කොම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින්. පක්ෂය ගැන තමයි විශාලම ගැක්කුමක් තියෙන්නේ. පක්ෂය ගොඩනගා ගන්නට අවශ්‍යයි. ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නටත් අවශ්‍යයි. නායකත්වය ගැන තමයි අද අපි කතා කරේ. එතකොට නායකත්වය කාටද දෙන්න යෝජනා වුණේ? නම් දෙක තුනක් කියෙව්වා. ඒ නම් අතරින් එක පුද්ගලයෙක් තෝරන එක තමයි දැන් අපිට තියෙන්නේ. ඔබතුමාට නායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මම එහෙම බලාත්කාරයෙන් තනතුරු පිටවස යන පුද්ගලෙක් නෙවෙයි. හැමෝගෙම කැමැත්ත ඇතුව තමයි එකමුතුව තමයි ඊළඟ නායකත්වය තෝරන්න අවශ්‍ය. ඔනොහම තමයි අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් යන්නේ. අස්සයා ගියාට පසුව ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා කතාවක් තියෙනවා. කොහොම වුණත් දැන් නායකත්ව වෙනසක් වෙනුවෙන් එජාපයේ සූදානම් වෙනවා. ඒ නායකත්ව වෙනසත් එක්ක මේ යෝජනා වුණු නම් එක්ක මොන නම ඉදිරියට එයිද? එයත් යම්කිසි වෙලාවක අර්බුදයක් බවට පත් වේ. කොහොම වුණත් හැමෝම බලන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ පැරණිම පක්ෂයක්. ඒ නිසා එහි නායකත්වයේ ඉදිරියේදී කොහොම විසඳෙයිද? අපි ලංකාදීප වත්පතේ අවධානය යොමු කරනවා අද ප්‍රධාන සිරස්තලය වෙත. අද ලංකාදීප වත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ කැබිනට් අමාත්‍යවරුන් ගැන සහ ඒ අමාත්‍යංශ ගැසට් කිරීම ගැන. මෙන්න මේ විදිහට විෂයපතිය ගැසට්ටුව එයි. කැබිනට් අමාත්‍යවරු 28ක්, රාජ්‍ය අමාත්‍යවරු 40ක්. දෙවුරුම් දීම හෙට මහනුවර මගුල් මඩුවේදී. රාජ්‍ය ඇමතිලාට බලතල පැවරේ. අධ්‍යාපනයට රාජ්‍ය ඇමති දුර 4ක්. නාගරික සංවර්ධන කර්මාන්ත වැවිලි අමාත්‍යංශවලට රාජ්‍ය ඇමති 3 බැගින්. නාලක සංජීව දහනායක තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහට. පුරාවිද්‍යාව ආරක්ෂක අමාත්‍යංශයට, ඒ වගේම පොලිසිය අභ්‍යන්තර රාජ්‍ය අමාත්‍යංශයට, සංස්කෘතික අරමුදල මුදල් අමාත්‍යංශයට කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු මෙහි විදිහට මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට පෙරබරුවේ දෙවුරුම් දීමට නියමිතයි. කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවරෙන ආයතන සහ විෂයපතියන්ද එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක් කියලා වාර්තා කර තිබෙනවා. විශේෂයෙන් මේ ආරක්ෂක මුදල්, බුද්ධ ශාසන, ආගමික සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අධිකරණ, විදේශ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන, අධ්‍යාපන, ඒ වගේම සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවි හා වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, දීවර, වැවිලි, ජල සම්පාදන, විදුලි බල, බලශක්ති, වරාය හා නාවික, මහාමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළෙඳ, කර්මාන්ත, ජනමාධ්‍ය වශයෙන් මේ අමාත්‍යංශ බෙදාවෙන් කර තිබෙන බව තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔබ දන්නවා වෙනදාට වන්නේ අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව තවත් කාලයක් අරගෙන ඒ අදාළ ආයතන සහ දෙපාර්තමේන්තු ගැසට් කිරීම සිදුවීම. නමුත් මෙවර අපේ රටේ දේශපාලනය තුළ බොහොම සුවිශේෂී වෙනසක් සිදු වී තිබෙනවා. ඉතාමත්ම සාධනීය වෙනසක්. ඒ තමයි අමාත්‍යවරු පත් කරන්නටත් කලින් ඒ අදාළ අමාත්‍යංශය ගැසට් කර තිබෙන, මේ අදාළ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දේවලුත් ගැසට් කර තිබෙනවා. ඒ තමයි මෙවර සුවිශේෂත්වය වන්නේ. අවධානය යොමු කරනවා දිනමින ජාතික පුවත්පත වෙත. අද සිද්ධ වෙන තවත් වැඩක් ගැන වෙන මෙහෙම වාර්තා කරනවා. අගමැති මහින්ද අද රාජකාරි අරඹයි. දනුෂ්ක ගොඩකුඹුර තමයි තොරතුරු වාර්තා කරන්නේ. අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේදී අද උදෑසන සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරනවා. මෙරට 14 වෙනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් පෙරේදා දෙවුරුම් දුන් රාජපක්ෂ මහතා එම දුරේ කටයුතු කරන සිව්වෙනි අවස්ථාව මේ කියලා තමයි අද දිනමින පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. අපි එනවා මේ පාර්ලිමේන්තු මැතිවරණය අනතුරුව පාර්ලිමේන්තුව රැස්වීම සහ ඉදිරි දේශපාලන කටයුතුත් එක්ක සිද්ධ වෙන තවත් දේවල් කිහිපයක් වාර්තා කරන්න. උපුටා ගන්නේ ලංකාදීප පුවත්පතෙන්. අපි ඊයේ කිව්වා එළමෙන පාර්ලිමේන්තුවේ, එහෙම නැත්නම් 20 වෙනිදායින් ආරම්භ වෙන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත්වන්නේ කවුද කියලා. අද අපි කියනවා නියෝජ කතානායකවරයා ගැන ඉඟියක්. වෙන මේ විදිහට නියෝජ කතානායක ශෂීන්ද්‍ර රාජපක්ෂ තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ කතානායකවරයා ලෙස මොඩරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මොඩරාගල දිස්ත්‍රික්කෙන් අංක 1ට මනාප ලබා ගනිමින් තමයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මෙහෙම පිල්ලියන්ගේ සහයත් නව රජයට.
තොරතුරු වාර්තා කරනවා ත්‍රිකුණාමලයේ අමදොරු අමරජීව මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් තරඟ කර එක් මන්ත්‍රී 80ක් හිමි කරගත් තම පක්ෂයේ නව රාජ්‍යයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව තමිල් මක්කල් විරුදලේ පුලිගල් හෙවත් TMVP පක්ෂය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත කියන්නේ. අපි එනවා තවත් සහාය දීමක් ගැන ලංකාදීප පුවත්පතෙන්ම තමයි උපුටා ගැනීම. මන්ත්‍රී ආතවුල්ලත් ආණ්ඩුවට හවුල් වෙයි. තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහට ත්‍රිකුණාමලයේ වාර්තාකරු අමදෝරු අමරජීව මෙවර මහමැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් පමණක් හිමි කරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදී නව රජයට සහාය පළ කරමින් ආණ්ඩු පක්ෂය අසුන් ගන්නා බව ALM අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් ජාතික කොංග්‍රසය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් වාර්තා කර තිබෙන්නේ. අපි අවධානය යොමු කරනවා මේ ඔබ දන්නවා ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර තියෙන්නේ 29යි 29න් 17ක් පාලක පක්ෂය එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. ඉතුරු 12 බෙදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අර්බුද නිර්මාණය වී තිබෙනවා. සමග ජන බලවේගයේ අනෙකුත් පක්ෂවල අද මාධ්‍යම පුවත්පත වාර්තා කරන වෙන මේ විදිහට. සමගි ජන බලය එජාපය දෙමළ සන්ධානය අපේ ජන බලය ජාතික ලයිස්තු අර්බුදයක තොරතුරු වාර්තා කරන්නේ ශිරාන් රණසිංහ මව්‍යම් පුවත්පත වෙනුවෙන් මෙන්න මෙහෙම වාර්තා කරනවා. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන මන්ත්‍රීවරුන් තීරණය කරගත නොහැකිව සමගි ජන බලවේගය දෙමළ සන්ධානය එජාපය සහ අපේ ජන බල යන පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් 17 දෙනා අර්බුදයකින් තොරව පත් කරගෙන ඇත. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට අවස්ථාව ලැබී ඇති අතර එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ එජාපය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 90 ජාතික ලයිස්තුවෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීමට සුදුසුකම් ලබා සිටී කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් ඒ දේවල්වත් තාමත් හරියට බෙදා ගන්න බැරි මට්ටමක් උද්ගත වෙලා තිබෙනවා. අපි එනවා අපේ ජන බල පක්ෂයේ තිබෙන අර්බුදය ගැන දිවයින පුවත්පත වාර්තා කරන අනුසරස්ථලයකට එයත් මේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු බෙදා ගැනීම සම්බන්ධ කාරණයක් උණුසුම් වෙච්ච දෙයක්. ලේකම් හිමි සොයාගත් විගස ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකුට ඥානසාර හිමි නම් කරනවා. පාහියංගල ආනන්ද සාගර හිමි කියයි සුජීව තත්සර තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ වන විට අස්ථානගතව සිටින සිය පක්ෂයේ මහලේකම් වේදී නිගම විමලතිස්ස හිමියන් සොයාගත් විගසුන් වහන්සේගේ අනුදැනුම ඇතිව සිය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යවන බව තමයි ජනබල පක්ෂයේ සමාජික පාහියංගල ආනන්ද සාගර හිමියන් දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ. උන්වහන්සේ විශේෂයෙන්ම රජයේ සහයෝගයත් ඉල්ලා තිබෙනවා මේ අස්ථානගත වෙලා ඉන්න එහෙම නැත්නම් හොයාගන්නට බැරුව ඉන්න ලේකම් හිමියන් හොයාගන්න රජයේ සහයෝගයක් දෙන්න කියලා තමයි උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ. දැන් අස්ථානගත වෙච්ච උන්වහන්සේ පසුගිය දවසක මැතිවරණ කොමිසමට නම් ලියුමක් යවලා තිබුණා ලේකම් දුරේ දරන තමන් වහන්සේට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ ලබා දෙන්න ජාතික ලැස්තු මන්ත්‍රී දුරේ ලබා දෙන්න කියලා. කොහොමවත් ලියුම යවුවට පස්සේ උන්වහන්සේ නෑ කියලා තමයි කියන්නේ. අද TN එක පැත්තනොත් මේ අර්බුදය මේ විදිහට මතුවලා තිබෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා මේ විදිහට ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයට දෙමළ සන්ධානයේ ගැටුමක්. තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතරත් ගැටුමක් හටගෙන තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දී ඇත්තේ අත්නෝමතිකව බව තමයි එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන් චෝදනා එල්ල කරමින් සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. දැන් පාර්ලිමේන්තුව ආරම්භ වෙනවා අගෝස්තු මස 20 වෙනිදා. ඒ විදිහට ආරම්භ වන්නේ අපේ රටේ 9 වෙනි පාර්ලිමේන්තුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව ක්‍රියාත්මක වන 9 වෙනි පාර්ලිමේන්තුව. මේ ජයගත් අපේක්ෂකයින් ලියාපදිංචි කිරීමේ නවතම තාක්ෂණික ක්‍රමය ගැන අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ජයගත් අපේක්ෂකයන් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට මහින්ද අලුත්ගෙදර තමයි තොරතුරු වාර්තා කරන්නේ. මහමැතිවරණයෙන් ජයගත් අපේක්ෂකයන් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම මාර්ගගත ක්‍රමය එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට සිදු කරන්න තීරණය කර තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවට ගැසට් කර තිබෙන ලයිස්තුව ගැසට් කර තිබෙන අතර ජාතික ලයිස්තු මන්ත්‍රී දුර එළඹෙන දින කිහිපය ඇතුළත ගැසට් කරනු ඇති බවත් ඒ අනුව මේ වන විට මේ මන්ත්‍රීවරුන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව තමයි ඔන්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේ කම් නිල් ඉද්දවෙල මහතා කියනවා කියලා දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ අනුසරස්ථලයක් ලෙසින්.
දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන කතා කරද්දී ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් සහ අනිකුත් වරප්‍රසාද ගැනත් සමාජයේ කතාබහක් ඇති වෙනවා. දැන් විශ්‍රාම වැටුප් අහිමි වෙන අය ගැනත් අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. වෙන මේ විදිහට හිටපු මන්ත්‍රී 32කට විශ්‍රාම වැටුප නැහැ. තොරතුරු ගෙනෙන්නේ ලංකාදීප පුවත්පත ඩයනා උද්‍යංගෙඩි සමගින් නාලක සංජීව දහනායක. ඉක්උත් පාර්ලිමේන්තුවට මේ පළවෙනි පාරට තේරීපත් වී එහෙම නැත්නම් මෙවර තේරීපත් නොවුණු මන්ත්‍රීවරුන් 32කට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප මේ විදිහට අහිමි වෙලා තියෙන්නේ. ඒකට හේතුව උන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ වසර 5ක කාලයක් හිටියේ නැහැ. වසර 5ක කාලයක් සම්පූර්ණ කරේ නැහැ. ඒ තමයි හේතු වෙලා තිබෙන. ඔබ දන්නවා වසර 4මාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළා. ඒ නිසා වෙන්න ඔන්න විශ්‍රාම වැටුප අහිමි වෙලා තිබෙනවා කීයකටද 32කට. අද පුවත්පතෙන් තවත් උපුටා ගැනීමක්. එයත් මන්ත්‍රීවරුන් සම්බන්ධ කාරණයක්. මේ මැතිවරණයෙන් අනතුරුව බොහොම සාධනීය ප්‍රවෘත්තියක් තමයි ඒ දේ. ඡන්ද විමසීමෙන් පසු දින 5ක කාලයේදී බරපතල ප්‍රචණ්ඩක් ක්‍රියා නැහැ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි අද පුවත්පත වාර්තා කරයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තමයි මෙහෙම කියන්නේ. ඡන්ද විමසීමේ දින සිට ගෙවී ගිය දින 5ක කාලය තුළදී බරපතල ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වෙලා නැහැ කියලා තමයි මැතිවරණ නිරීක්ෂක සංවිධාන සඳහන් කරන්නේ. බොහොමත්ම වටිනා දෙයක් සහ සාධනීය දෙයක් අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ. අපි අවධානය යොමු කරනවා දිවයින ජාතික පුවත්පතට මේ වත්කම් සම්බන්ධ ප්‍රශ්නය. දැන් ඡන්දෙට ඉල්ලන අය සමහර අය ඡන්දෙට එන්නට කලින් වත්කම් ප්‍රකාශනයකුත් කරා, ඡන්දෙන් පස්සේ වත්කම් ප්‍රකාශනයකුත් කරා. කොහොමනත් අද දිවයින පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. ඡන්දයෙන් ජයගත් අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ කඩිනමින් ඉල්ලයි. රනිල් ධර්මසේන තොරතුරු ගෙනෙන්නේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම මැතිවරණයෙන් ජයගත් හැම අපේක්ෂකයාගෙන්ම මේ විදිහට ඉල්ලලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි මෞබිම පුවත්පතෙන් තවත් උපුටා ගැනීමක් වෙත අවධානය යොමු කරනවා. මේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙච්ච දෙයක් අද මෞබිම පුවත්පත වාර්තා කරනවා. කාටද ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ, මොකද්ද දැන් ඒකට වෙලා තියෙන්නේ? වෙන මෙහෙම වාර්තා කරන මෞබිම පුවත්පත. සුරේෂ් රාඝවන් කැනඩා පුරවැසියෙකු නොවෙයි, සහතිකය මෙන්න ඔන්න තියෙනවා. සහතිකය වාර්තා කරනවා ශිරාන් රණසිංහ මෞබිම පුවත්පත වෙනුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කර සිටින සුරේෂ් රාඝවන් මහතාගේ කැනේඩියානු පුරවැසිභාවය ඉකුත් ජුනි මස 4 වෙනිදා සිට ඉවත් කර ඇතැයි එරට රජය නිවේදනය කර ඇත කියලා ඔන්න සහතිකයත් එක්ක අද මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔන්න ඔය විදිහට තමයි මැතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමයේ වාර්තා වෙච්ච තොරතුරු අද ජාතික පුවත්පත්වල ගෙනහැර දක්වා තිබෙන්නේ. ජාප නායකයාගේ නික්ම යාම තමයි අද ජාතික පුවත්පත්වල දේශපාලන ලිපි අතර ප්‍රමුඛ තැනක් අරගෙන තිබෙන්නේ. ඊට පස්සේ අමාත්‍යාංශ ගැසට් කිරීම සහ අනිකුත් කටයුතු වාර්තා කර තිබෙනවා. අපි එනවා ශානි ගැන කියන්න. ශානි ගැන අද මෞබිම පුවත්පත වාර්තා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. චෝදනාවට අදාළව පැහැදිලි සාක්ෂි නැති නිසා ශානිට ඇපදීමට හැකියාවක් නැහැ. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි මෞබිම පුවත්පත වාර්තා කරයි. මෙන්න මේ විදිහට තමයි තොරතුරු වාර්තා වන්නේ. කමල් මහේන්ද්‍ර වීරරත්න තමයි තොරතුරු ගෙන එන්නේ මෞබිම පුවත්පත වෙනුවෙන්. විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා මෙන්න මේ විදිහට 2013 වසරේ සිදු වූ මොහමඩ් සියාම් ඝාතන සිද්ධිය සඳහා භාවිත කළ ගිනිඅවිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අධිකරණය නොමග යවන ලදැයි කියන චෝදනාව යටතේ අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බහරයට පත්කොට ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ඒ වගේම පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් කියන දෙදෙනා ඉතා පැහැදිලිව සාක්ෂි මේ වන විටත් ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ට ඇප නියම කරන ලෙසට කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව තමයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බංජුල කරුණාරත්න මහතා පිටු 26කින් යුත් සවිස්තර නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා කියලා අද මෞබිම පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් වාර්තා කර තිබෙන්නේ. අපි අවධානය යොමු කරනවා අද පුවත්පතට. අපි යනවා කුරුණෑගලට. ඔව්, රාජසභා මණ්ඩපයේ සිද්ධිය ගැන කියන්න තමයි. කුරුණෑගල රාජසභා මණ්ඩප සිද්ධිය නගරාධිපති ඇතුළු 5 දෙනා වහා අත්අඩංගුවට ගන්න තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත.
කුරුණෑගල මහේස්ත්‍රාත් දෙවෙනි වතාවටත් වරෙන් තුනිකුත් කරයි. සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පොලිසියට දැඩි දෝෂ දර්ශනයක් එල්ල කර තිබෙනවා. කුරුණෑගල භුවනක හෝටලේ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු වගේම බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමයි වැඩවන්න පොලිස්පතිවරයා මාර්ග කුරුණෑගල කොට්ටාෂ විශේෂ විමර්ශන ඒකකයට නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා ඊයේ යලිත් වරක් මේ විදිහට වරෙන්තු නිකුත් කිරීම සිද්ධ කරා කියලා අද පුවත්පත වාර්තා කර තිබෙනවා. අද පුවත්පතේ අනතුරුම අවධානය යොමු කරනවා ළඟ දිනමින පුවත්පතට දිනමින පුවත්පතත් වාර්තා කරනවා මේ සිද්ධිය මෙන්න මේ විදිහට මේ නගරාධිපති ඇතුළු පස් දෙනාට අධිකරණයෙන් රාන්තින ක්‍රියාමාර්ගයක් ගැන සහ ඊට පොලිසිය රාන්තින ක්‍රියාමාර්ග තමයි ඉදිරිමින පුවත්පත මෙහෙම වාර්තා කරන්නේ. නගරාධිපති ඇතුළු පස් දෙනාට විදේශගත වීම තහනම් මේ කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිලි කඩා දැමීම සම්බන්ධයෙන් වන මේ සිද්ධියෙන් තවමත් සොයමින් ඉන්න මේ පස් දෙනාට තමයි මේ විදිහට විදේශගත වීම තහනම් කියලා අද කොමුදු හෙට්ටිආරච්චි දිනමින පුවත්පත වෙනුවෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ තවත් සිරස්තලයක් වාර්තා කරනවා. එයත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබ දන්නා මේ වෙනුවට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මේ කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනා 13 වෙනිදාට පෙර අත්අඩංගුවට ගන්න වැඩබලන පොලිස්පතිගේ නියෝග ගයන් කුමාර් වීරසිංහ තමයි වාර්තාව ගෙන එන්නේ. කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයෙන් මේ කුරුණෑගල නගරාධිපතිවරයා වගේම අනිත් අයත් එක්ක පස් දෙනා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ලබන 13 වෙනිදාට කලින් ඔන්න අත්අඩංගුවට ගන්න කියලා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩ බලන පොලිස්පති විසින් ඊයේ නියෝග කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි හිතන එනවා අපෞසරයක් අද පුවත්පතට. අද පුවත්පත වාර්තා කරනවා ඊට වෙනස් දෙයක් වුණාට සිද්ධිය එකයි වෙනස් දෙයක්. කුරුණෑගල නගරාධිපතිට සහාය පළ කර නිහඬ විරෝධතාවක්. ගීතාංජලි ප්‍රියදර්ශනී තමයි තොරතුරු වාර්තා කරන්නේ. දෙවෙනි භුවනක රජතුමාගේ නඩු ඇසුවේ යයි පැවසෙන භුවනක ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු නිලධාරීන්ට සහාය පළ කරමින් තමයි ඊයේ කුරුණෑගල නගර මැදියේ නිහඬ විරෝධතාවක් පැවැත්ුණා කියලා අද පුවත්පත මේ විදිහට ඔවුන්ගේ මුල් පිටුවෙන් වාර්තා කර තිබෙන්නේ. හරි පුදුමයි. ඉතින් තවමත් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. තවමත් ඔවුන් අත්අඩංගුවට ගන්නට බැරි වෙලා තිබෙනවා. මේ පුංචි රටේ මේ පස් දෙනා හොයා ගන්නට බැරි වෙලා තිබෙනවා. ඒ තියෙන අස්සේ දැන් නගරාධිපතිවරයාට සහාය පළ කිරීමකුත් සිද්ධ වී තිබෙනවා. මේ අපේ රටේ මේ වගේ දේවල් සුලභ දේවල් බවට පත් වෙනවා. පුද්ගලයා වැරදි කරාද නැද්ද නීතිය ඉදිරියේදී මේ පිළිබඳ සාකච්ඡා වෙනවද? ඒ කිසි දෙයක් වැඩක් නැහැ. බෝඩ් එකක් අරන් ගිහිල්ලා මේ සහාය පළ කිරීම සිද්ධ කරනවා. දැන් මේ සිද්ධියටම අදාළ තවත් දෙයක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. රෝම කූපයකටවත් හානි වෙන්න නොදෙන කතාව ගැන විමර්ශන හැංගෙන්න සහාය දීම ගැන වෙනම පරීක්ෂණයක් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. කුරුණෑගල භුවනක හෝටල නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ රූම කූපයකටවත් හානියක් වීමට ඉඩ නොදෙන බවට රටේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව තමයි නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට ඊයේ දැනුම් දුන්නා කියලා අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි එතරින් එනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා කර තිබෙන තවත් සිරස්තලයක් වෙත රාජිත රන්ජන් මද්දුම බණ්ඩාර ස්වාමිනාදන් අජිත් පී දේශපාලන පලිගැනීම් කොමිසමට තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පත මෙන්න මේ විදිහට. නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියාඩ්මිරාල් DKP දසනායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රාජිත සේනරත්න, DM ස්වාමිනාදන්, රංජිත් මද්දුම බණ්ඩාර, ඒ වගේම අජිත් පී පෙරේරා, රංජන් රාමනායක කියන අය දේශපාලන පලිගැනීම් කොමිසමට කැඳවා ඇති බව තමයි මේ විදිහට දිවයින පුවත්පත අනුසිරස්තලයකින් වාර්තා කරන්නේ. අපි එනවා දිනමින පුවත්පතට. ඒත් එක්කම දිනමින පුවත්පතෙන් වාර්තා වන්නේ රාජිත හා සිද්ධියක්. මොකද්ද ඒ සිද්ධිය? රාජිතට සහ මොහමඩ් රුමිට සිතාසි. තොරතුරු වාර්තා කරනවා සුදුවෑන් නඩුව සම්බන්ධයෙන් තමයි මේ විදිහට සිතාසි නිකුත් කර තිබෙන්නේ. කුමුදු හෙට්ටිආරච්චි තමයි තොරතුරු ගෙන එන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්. පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සිද්ධිය
ගැන අධිචෝදනා 14ක් මත නීතිපතිවරයා පවරා ඇති නඩුවට තමයි මේ මාස 28 වනදා මේ විදිහට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය රාජිතට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් හෂීම් මොහොමඩ් රූමියන් අයට සිතාසෙ නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කොළතුංග මහතා ඊයේ නියෝග කළා කියලා අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනේ. දෙයක් නෑ සුදුවෑන සිද්ධිය ඔබට මතකයි. ඒ සුදුවෑන සිද්ධිය සහින් පස්සේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව මේ විදිහට තොරතුරු දිගහැරනවා. මේවා කරේ කවුද, මොකටද කරේ, මේවා කිරීමේ පරමාර්ථ, මේවා වෙනුවෙන් අපූරු නළුවන් යොදා ගැනීම, මේ සියල්ල පිළිබඳව අපි මේ දර්ශන පෙළත් එක්ක විස්තර ටික බලමු. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා පසුගියදා අධිචෝදනා ගොනු කරනු ලැබුවා. එමගින් නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් පැවැත්වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් සාක්ෂි නිර්මාණය කර ඇති බවයි. එමෙන්ම අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක හිටපු LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් රත්රන් කොල්ලකෑම සහ සුදුවෑන් මගින් පුද්ගලින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද නීතිපතිවරයාගේ අධිචෝදනා පත්‍රයේ සඳහන්. අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයෙන් දූෂිත ක්‍රියාවන් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා රාජිත සේනාරත්න සහ රූමි මොහොමඩ් එරෙහිව සිතාසි නිකුත් කළා. මේ අතර කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කළේ වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ විශ්වාසභංග ප්‍රකාශ සහ කටයුතු පිළිබඳ විමර්ශනය සඳහා පූර්ණ බලති කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි. අපේ තියෙන ශාඛා සංගම් 122කින් සියල්ලම පාහේ මේ වෙනකොට වර්තමාන සභාපතිවරයාට එරෙහිව විශ්වාසයේ භංග වීම සම්බන්ධයෙන් අදාළ යෝජනා එවලා තිනවා. තවදුරටත් මේ රාජිත් සේනාරත්නගේ න්‍යාය පත්‍රය වෛද්‍ය සභාව තුල ක්‍රියාත්මක කරන්න අපිට ඉඩ දෙන්න බෑ. අපිට ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් විදියට ගන්න තියෙන බරපතලම අවිය සමහරට අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙයි. රජයේ ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. අපි මුලින්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, පත්වෙන සෞඛ්‍ය ඇමතිතුමා හෝ ඇමතිතුමියගෙන් ඉල්ලනවා, කරුණාකරලා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න. විශේෂයෙන් වර්තමාන සභාපතිවරයාගේ මේ රාජිත සේනාරත්න හිත ඇති න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ඒ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පූර්ණ බලති කමිෂන් සභාව පත් කරන්න කියන ඉල්ලීම. සුදුවෑන සිද්ධිය මේ සිද්ධිය මේ වන විට අධිකරණයේ ඉදිරියේ තිබෙන දෙයක්. ඒ නිසාවෙන් ඒ පිළිබඳව වැඩි දෙයක් කතා කරනවට වඩා කියන්න ඕන අවසානයේදී මේ කවුද රැවටුනේ, අන්තිමේදී කාවද රවට්ටන්නට හැදුවේ, රටේ ජනතාව තමයි රවට්ටන්නට හැදුවේ, බොරු රැවුල් දාන් ආවත් රටේ ජනතාව රැවටෙන්නේ නැහැ කියලා පසුගිය මැතිවරණයෙන් ඔප්පු කර තිබෙනවා. ඒ නිසාවෙන් අවසානයේ රැවටුනේ වෙන කවුරුවත් නොවේ, ඒ අදාළ දේවල් කරපු අයම තමයි ජනතාව ඉදිරියේ රැවටුනේ. අපේ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව තවත් පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරමු. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. විරාමයෙන් අනතුරුව නැවතත් ආරම්භය මව්බිම පුවත්පතෙන් තමයි ගන්නෙ. අංගොඩ ලොක්කා ගැන කියන අලුත් කතා වලින් මෙන්න මෙහෙම වාර්තා කරනවා මව්බිම පුවත්පත. අංගොඩ ලොක්කාට වස දීලා DNA තහවුරු කරගන්න ජෛව සාම්පල් ඉන්දියාවට කොමුදු ජයවර්ධන චාමර අමරසූරි තමයි තොරතුරු ගෙන එන්නේ. අත්පා ඇඟිලි නිල් වෙලා නාසයට ප්ලාස්ටික් සත්කමකුත් කරගෙන ඉන්දිය මාධ්‍ය හෙලි කරයි කියලා තමයි මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඉන්දියාවට පලාගොස් සිටි පාතාල නායකයෙක වූ අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ වසන්ත චන්දන පෙරේරා වසදී ඝාතනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වන විට ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. කොහොමුණත්ද හින්දු පුවත්පත වාර්තා කළේ අංගොඩ ලොක්කාගේ මෘතදේහයේ අතේ සහ පාදේ ඇඟිලි නිල් පැහැගැන්වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බව, එය ඔහුට වස ශරීරගත වී ඇති බවට විශ්වාස කළ හැකි සලකුණක් බව පැවසෙනවා කියලා තමයි මව්බිම පුවත් පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි එතන නෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතත් ලොක්කා ගැන මෙන්න මෙහෙම වාර්තා කර තිබෙනවා.
අංගොඩ ලොක්කා LTTට හවුල් වී සිටියාද මරණය ගැන රෝ ඔත්තු සේවයෙන් පරීක්ෂණයක් ඒ වගේම වාර්තා කර තිබෙන ඔහුගේ මලසිරුරේ අත්පා ඇඟිලි නිල් පාට වී තිබු බව අර මාම්බේ පුවත්පත කිව්ව කාරණය මරණයෙන් පසු සැකකාරිය ගබ්සාපෙති B රෝහලෙත් ඉඳලා ලොක්කා පෞද්ගලික රෝහල් සත්කමකේ නාසයේ පෙනව වෙනස් කරගෙන නිමන්ත රණසිංහ තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ අංගොඩ ලොක්කා හා සම්බන්ධ සිද්ධියේ ඉදිරියේදී ක්‍රියාත්මක වන පරීක්ෂණ කටයුතු ගැන ඔහු ඉන්දියාවට පලා යාම ඉන්දියාවේදී හෝ ලංකාවේදී මේ විදිහට යම් යම් තැන්වලදී LTTE සමග හවුල් වී සිටියාද මෙයත් මේ වගේ ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන බව තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්න අපි එතන එනවා මේ විදිහට ඝාතනය වූවායයි කියන එහෙම නැත්නම් මරා දැමුවායයි කියන ලොක්කාගේ දේපල ගැන අද පුවත්පත වාර්තාවක් කරන පුවතක් වෙත අංගොඩ ලොක්කාගේ කල්ලිය කෝටි 50කට ආසන්න දේපල උපයාගෙන ලෙස නැ වැඩේ ඉන්දියාවේදී සිදුව බව කියන මරණය ගැන තහවුරු කර ගැනීමට රාජතාන්ත්‍රික විමර්ශනයක් කියන එකත් වාර්තා කර තිබෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පර්චස් 908ක් අත්පත් කරගෙන දේපල රාජසන්තක කිරීමට පියවර ඒ වගේම තමයි මේ මරණය තහවුරු කරගන්නටත් රාජතාන්ත්‍රික විමර්ශනයක් ආරම්භ කරනවා කියලා ඉන්දික හේවා විතාරණ විමර්ශාමෙන් තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත වෙනුවෙන් අපි සූදානම් තවත් දර්ශන පෙළක් සහ මාධ්‍ය හමුවක් වෙත අවධානය යොමු කරන්න ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් මේ ගැන කතා කළා. දැනට ඔහු මිය ගිය බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ වාර්තා නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සනාථ කරගෙන නැහැ. සනාථ කර ගැනීම සඳහා ඇඟිලි සටහන් සහ DNA පරීක්ෂා සිදු කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යොමු කරලා තිබෙනවා. එම මරණය නීත්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා මේ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කෙරෙමින් පවතිනවා. නිල වශයෙන් තහවුරු කිරීම මේ දක්වා ලැබිලා නැහැ. ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධි යටතේ ඒ තොරතුරු සනාථ වීමෙන් පසුව ඔහු මියගිය බව සනාථ වෙනවා නම් අපිට තවදුරටත් අත්න සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. එසේ නැති වුණොත් ඔහු යම්කිසි ආකාරයක ඔහුගේ පෙනුම වෙනස් කරලා සැඟවීමට උත්සාහ කරනවාද කියන එක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරනවා. අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින් මේ වන විට උපයාගෙන ඇති දේපල කෝටි 50කට ආසන්න බව අනාවරණය කරගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාත තුළ පර්චස් 928ක ප්‍රමාණයක් ඉඩකඩම් එම අපරාධ කල්ලි විසින් නීති විරෝධී ආකාරයට අත්පත් කරගෙන ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ දේපල ඉදිරියේදී මුදල් විශුද්ධ කරන පනත යටතේ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය නෛතික පියවර මේ වන විට ගෙනමින් පවතිනවා. ඒ අනුව එවැනි ආකාරයට බලහත්කාරයෙන් ඉඩකඩම් ලබාගෙන තිබෙනවා නම් ව්‍යාජ ඔප්පු සාදමින් තමන්ගේ හෝ තමන් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන් බස්නාහිර පළාත් අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අබේසේකර මහතා වෙත 0751859272979 යන දුරකථන අංකයෙන් මේ අතර අංගොඩ ලොක්කාට අයත් යයි සැකකරන ටිපර රථ තුනක් මිරිහාන දූෂණ මර්ධන කොට්ටාසේ විසින් මුල්ලේරියා ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. අදාළ ටිපර රථ හෙට දිනේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අංගොඩ ලොක්කා වැලිජාවරම් සඳහා යොදාගත් බෝට්ටුවක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අපි කිව්වේ අංගොඩ ලොක්ක ගැන දැන් අපි කියන්න හදන්නේ SF ලොක්ක ගැන. SF ලොක්ක ගැන අද වාර්තා කරන්නේ මොනවද? SF ලොක්කගේ ඝාතකයන් පැමිණි යතුරු පෙදිය හමුදාවේ සිටි අයකුගේ ගයන් කුමාර් වීරසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. අනුරාධපුර හොල්ලාගෙන සිටි SF ලොක්කා නැමැත්තාට වෙඩිතබා ඝාතනය කළ ඝාතකයන් පැමිණි යතුරු පැදිය හසලක ප්‍රදේශයේ පදිංචි වී සිටින හමුදා සේවයේ නිරතව සිටියෙකුට අයත් එකක් බව තමයි පොලිස් විමර්ශනවලින් මේ වන විට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ SF ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන්නට යෙදෙන පරීක්ෂණ කටයුතු වලදී අනාවරණය වෙච්ච දෙයක් තවත් අනුසිරස්තලක උපුටා ගන්නවා. දිරිමෙන පුවත්පතින්ම භූමියේ ලෝහ හඳුනා ගැනීමේ උපකරණ තුනක් නමගිය අපරාධකරුවෙකු ළඟ තිබී අත්අඩංගුවට ගයන් කුමාර වීරසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. භූමියේ වළදමා ඇති ලෝහ ආදී දේවල් හඳුනා ගැනීමේ උපකරණ තුනක් සමග තමයි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු පොලිස් විශේෂකාර බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් පෙරේදා පින්දෙනිය බෝයගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා මේ විදිහට තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඕන දැන් අපි කියන්න හදනවා පොලිසියෙන් හොයන තවත් හොයාගන්න බැරි වෙච්ච කෙනෙක් ගැන කවුද ඒ කෙනා මෙන්න ඒ කෙනා මාළක සිල්වා තමයි ඒ කෙනා මාළක සිල්වා සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ගෑන් කුමාර් තමයි ඒ තොරතුරුත් වාර්තා කරන්නේ දිනමින පුවත්පත වෙනුවෙන් මැතිවරණ සමයේදී සිය පියාගේ දේශපාලන වැඩ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාළක සිල්වා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ ඔහු පදිංචිව සිටින බව සඳහන් නාරාහෙම්පියට පිහිටි නිවසට ගොස් පරීක්ෂාවක් කර තිබෙනවා කොහොම වුණත් මාළක සිල්වා ඒ වන විට නිවසේ සිට නැති බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සෙනරත් මහතා සඳහන් කරන්නේ දැන් මේ බොහෝ අය අල්ලන්න හොයන අය හොයාගන්න එක තරම් ලේසි වැඩක් නෙවෙයි දැන් බොන එක හෝටලයේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනා ඒ තරම් නෙමෙයි දැන් මේ මාළක සිල්වත් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා බලමු ඉතින් නේද එක්ක බාර වෙයි කවදා හරි අල්ලගනිනේ අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ තවත් අනුසිරස්තලයක් වෙත දිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා ලංකාදීප පුවත්පත සමාගම් කළමනාකරු පටියකින් ගෙල හිර කරගෙන මෝටරුවේ දිවි නසාගෙන ඉන්දිකා රාමනායක තමයි තොරතුරු වාර්තා කරන්නේ පටියකින් ගෙල ස්ථිර කරගෙන දිවි නසාගෙන තිබවට සැක කරන පුද්ගලයෙකුගේ මල සිරුරක් තමයි මේ විදිහට කොටහේන අලුත් මාවතේ ගල්පල්ලිය ආසන්නයේ මෝටර රථයක තිබී පෙරේදා පස්වරුවේ සුවගත් බව කොටහේන පොලිසිය සඳහන් කර තිබෙනේ එය වාර්තා කරන්නත් අද ලංකාදීප පුවත්පත අනුසිරස්තලයකින් ඉඩකඩ වෙන් කර තිබෙනවා ඔබ දන්නවා අරලගංගුල සිදු වූ රියානතුර එක් පාසල් සිසුවෙකුට දිවි අහිම් කරමින් සිදු කළ මේ රියානතුර සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වෙද්දී ඒ සම්බන්ධව වෙන මෙහෙම ප්‍රවෘත්තියක් වාර්තා කරනවා පුද්ගල මරණ සිදු කළ රියදුරන් 30 දෙනෙකුට මිනී මැරීමේ චෝදනාව යටතේ නඩු තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත මේ රියානතුර සම්බන්ධයෙන් පසුගිය දවස්වල වැඩි කතාබහක් ඇති වුණා ඒ කතාබහත් එක්ක තමයි මේ දේ මේ විදිහට සිද්ධ වී තිබෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරනවා මෙන්න මේ විදිහට නොසලකිල්ලෙන් රිය දහවණය කර පුද්ගල මරණ සිදු කළ රියදුරන් 30 දෙනෙකුට තමයි මේ විදිහට මිනී මැරීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබෙන්නේ ගෙවි ගිය මාසයක කාලය තුලදී නුගේගොඩ ගුවන්පාලමදී ඔබට මතකයි සිදු වූ රියානතුර ඒ වගේම මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කිරීමේ අනතුර ඒ වගේම පෙරේදා දිනයේදී මේ පාසල් නමුන් 12 දෙනෙකු යටකර එක් ශිෂ්‍යයෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළව තමයි මේ විදිහට මිනී මැරුම් චෝදනාව යටතේ නඩු පෙවරීමට පියවර ගෙන තිබෙනවා කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ දවස්වල කතාබහක් ඇති වුණා මොවුන්ට විරුද්ධව මිනී මැරීමේ චෝදනාව යටතේ ගොනු කළ යුතුයි ඉදිරි ක්‍රියාමාර්ග මොකද ඔවුන්ගේ රිය දහවණය සහ නොහික්මුණු භාවයේ මේ සියලු රියානතුරු වලට සහ මේ මරණයන් වලට හේතුව කියලා. අද පුවත්පතෙන් තමයි මේ ළඟ උපුටා ගැනීමත් සිදු කරන්නේ ඔබ දන්නවා කොරෝනා වෛරසය සහ මැතිවරණ කාලය හේතුවෙන් වසාදමා තිබුණු පාසල් නැවත ආරම්භ වීම පියවර කිහිපයක් යටතේ ඊයේ ආරම්භ වුණා ඔන්න සිසුන්ගේ පැමිණීම කොහොමද කියලත් අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. පාසල් සිසුන්ගේ පැමිණීම 75%ක් මැතිවරණ කටයුතු සඳහා ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් මේ නිවාඩු ලබා දීමෙන් පසු ඊයේ නැවත පාසල් ආරම්භ කළ දිනයේ සිසුන්ගේ පැමිණීම මේ විදිහට 75%ක් තිබිලා තිබෙනවා. පළමු ශ්‍රේණිය දරුවන්ගේ පැමිණීමත් 74%ක මට්ටමක තිබුණා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පත වෙත සාමාන්‍ය පෙළ සිසුන් 100,000ක් හැඳුනුම්පත් අයදුම් කර නැහැ කියලා චමින්ද සිල්වා තොරතුරු වාර්තා කර තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000කගේ පමණ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට මේ වනතෙක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී නැහැ කියලා තමයි එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත වෙත දිවයින පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයක් ලෙස මෙන්න මේ කාරණේ. රජයේ ණය කෝටි 12,800කින් අඩු කරගනී මහින්ද අලුත් ගෙදර තමයි තොරතුරු ගෙන එන්නේ. පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට යම්කිසි ජීවියක් එක් කරමින් රජයේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය මේ මාසයේදී රුපියල් කෝටි 12,800කින් එහෙම නැත්නම් බිලියන වලින් කියනවා නම් රුපියල් බිලියන 128.8කින් අඩු කර ගැනීමට රජය ඔන්න සමත් වෙලා තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත අද ඔවුන්ගේ මුල් පිටුවෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා මාව්‍යම් පුවත්පතට. තවත් පත්වීමක් ගැන මාව්‍යම් පුවත්පත වාර්තා කරනවා. ඒ කාරණයෙන් තමයි මුල්පිටු අද අපි අවසන් කරන්නේ. මුල්පිටුවල තිබෙන පුවත් අවසන් කරන්නේ ගාමිණී සෙනරත් යලි අග්‍රාමාත්‍ය ලේකම් දොරේට ශිරාන් රණසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඡායාරූපයක් උපුටා දක්වමින්
ජනාධිපතිතුමන් අතින් මේ පත්වීම් ලිපි ලබන ආකාරය දක්වන ඡායාරූපයක් තමයි උපුටාගෙන තිබෙන්නේ. අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා යලිත් වරක් මේ විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේදී ජනාධිපති කාර්යසාධක කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළේ ඒ මහතා. ඒ වගේම රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානියා ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා. 1984 පරිපාලන සේවයට සම්බන්ධ වූ මහතා ගල් රිච්මන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියන එකත් අද මාබ්බින් පුවත්පත වාර්තා කර තිබෙනවා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ජාතික පුවත්පත්වල ඇතුළු පිටු විශේෂාංග වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතෙන් තමයි ඇතුළු පිටු විශේෂාංග අපි ආරම්භ කරන්නේ. උපාධිධාරීහු 82ක් හිරේ කියලා ජයන්ත සමරකෝන් තොරතුරු වාර්තා කර තිබෙනවා ලංකාදීප පුවත්පත වෙනුවෙන්. කිසි දිනක පාසල් නොගිය සිරකරුවන් 2195ක් ඒ වගේම විවිධ චෝදනා මත බන්ධනාගාරගතව සිටින බව තමයි බන්ධනාගාර වාර්තා අනාවරණය කරන්නේ. කාන්තාවන් 54ක් ඒ වගේම අධින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් 8650ක් උසස් පෙළ සමත් 1559ක් ඒ වගේම උපාධිධාරීනුත් 82ක් මේ අතර ඉන්නවා කියලා ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි මව්බිම් පුවත්පතින් තමයි මීළඟ ඇතුළු පිටු විශේෂාංගය උපුටා ගන්නේ. කරාපිටිය රෝහලෙන් ඇහෙන කතාවක් මෙන්න මේ විදිහට වාර්තා කරනවා. වකුගඩු සායනයට පැමිණි යුවළ කාමරයක හාන්සි කරවා රන්බඩු ටිකට තට්ටු කළ හොර දොස්තර. තොරතුරු වාර්තා කරන්නේ කමල් විජේ හේවා. ගාල කරාපිටිය ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු එම රෝහලේ සායනයකට පැමිණි කාන්තාවක් රවටා එම කාන්තාවගේ රුපියල් 325,000ක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කර ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරනවා. දැන් මේ කරාපිටිය රෝහලෙන් ඇහෙන්නේ. එතකොට රෝහලෙත් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙනවා. රෝහලේ ආරක්ෂක අංශ දන්නේ නැද්ද දෙයියනේ මේ දොස්තර හොර දොස්තර කෙනෙක් කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. උඩවලවේ නවතා තිබු බස්සය සොරාගෙන කැලණිට ගෙන තුට්ටු දෙකට විකුණලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ අපූර්ව පුවත සිව්දෙනේ කත්තරංගුවට උඩවලව ප්‍රදේශයේ නවතා තිබු 132ක් වටිනා පෞද්ගලික බස් රථයක් මේ විදිහට හොරෙන් ගෙනල්ලා රුපියල් 270,000කට විකුණා. එහි කොටස් ගලවා අලෙවි කරමින් සිටි බව කියන පුද්ගලයන් 4 දෙනෙක් තමයි මේ විදිහට 6 වෙනිදා කැලණිය ප්‍රදේශයේදී අත්තරංගුවට ගත් බව උඩවලව පොලිසිය සඳහන් කරන්නේ. නවත්තලා තියෙන බස් උස්සන් යනවා නම් අනිත් පොඩි පොඩි දේවල් කොහොම උස්සන් යයිද නේද? අවධානය කොළඹ කුණු ගැන. කොළඹ කුණු ගැන දෙවෙනි පුවත්පත වාර්තා කරන ඡායාරූපයක් එක්ක මෙන්න මේ විදිහට. කොළඹ කුණු කුණුවෙයි. මේ දිනවල කොළඹ ප්‍රදේශයේ කුණු කසල ඉවත් නොකිරීම හේතුවෙන් මහජනතාව මහත් අසීරුතාවයකට පත්ව සිටින අතර මෙසේ ආරෝපණය දක්වන්නේ කොළඹ ප්‍රදේශයේ පාරවල් කුණු කසල ගොඩ ගැසී තිබෙන ආයුරුයි කියලා තමයි දිවයින පුවත්පත අද කොළඹ කුණු ගැන ඒ විදිහට කතා කරන්නේ. අපි දිවයින පුවත්පතෙන්ම උපුටා ගන්නවා විදෙස් පුවත් කිහිපයක්. කැලිකට්හිදී අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ. දිවයින පුවත්පත තමයි වාර්තා කරන්නේ. දකුණු ඉන්දියාවේ කැලිකට් ගුවන්තොටුපළේදී පසුගියදා අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටිය මේ විදිහට හොයාගෙන තියෙනවා. අයහපත් කාලගුණ හේතුවෙන් යානය ගොඩ බැස්වීමේදී ගුවන්පතේදී ලිස්සා යාම නිසා මෙම එයා ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයට අයත් ගුවන් යානය අනතුරට පත් වෙලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අපි එතනින් යනවා ලෙබනනයට. රජයට එරෙහි ගැටුම් වලින් ලෙබනන් වැසියන් 728කට තුවාල කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ලෙබනනයේ බිරුට් අගනුවරදී එරට රජයට එරෙහිව පැවති උද්ඝෝෂණ අතරතුර සාමාන්‍ය ජනතාව සහ කැරලි මර්දන පොලිසිය අතර සිදුව ගැටුම් වලින් මේ විදිහට 728 දෙනෙකු තුවාල වෙලා කියලා අද තොරතුරු වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පත. ඒ වගේම උද්ඝෝෂණ අතරතුර මහජනතාව පොලිසිය වෙත කළ පහර දීම වලින් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත් වී තිබෙන බවත් තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි එතනින් එන්නේ බෙලරුස් වලට. වසර 26ක් බලයේ සිටින බෙලරුස් ජනපතිට මෙවර ජනාධිපතිවරණයේදී තරුණ ගුරුවරියකගෙන් අභියෝගයක් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙවර බෙලරුස් ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ඇලෙක්සැන්ඩර්ට සහ එරට විපක්ෂ අපේක්ෂිකාවට මේ විදිහට විපක්ෂ අපේක්ෂිකාව අතර මේ විදිහට දැඩි උණුසුම් තරගයක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා බෙලරුස් වලින් ප්‍රංශයට. ප්‍රංශයේ යලිත් කොරෝනා ඉහළ යද්දී මුව ආවරණ අනිවාර්ය කෙරේ. ප්‍රංශයේ පැරිස් අගනුවර කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාම නිසා ජනාකීර්ණ ප්‍රදේශ ගණනාවක මේ විදිහට මුව ආවරණ පැළඳිය සිටීම අනිවාර්ය කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ.
ඒ මුවාවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙන්නේ ප්‍රංශනේ. දැන් අපි කියන්න හදන්නේ රත්තරන් වටින මුවාවරණ ගැන. මොකද්ද මේ රත්තරන් කතාව? අද පුවත්පත වාර්තා කරනවා මෙන්න මේ විදිහට. රනින් සහ දියමන්තියෙන් වැඩදැමූ මුඛ ආවරණ සඳහා ඇනවුමක්. ලේසි නෑ. රනින් ඒ විතරක් නෙවෙයි, දියමන්ති වලින් වැඩදාලා හැඩදාපු ඒවා තමයි මේ විදිහට ඇනවුම් ලැබිලා තියෙන්නේ. ඊශ්‍රායලයේදී නිම වෙන මුඛ ආවරණයේ වටිනාකම කෝටි 28ක්ලු. මෙවැනි මුඛ ආවරණ ද්විත්වයක් සඳහා තවත් ඇනවුමක් ලැබිලලු. කොහොමද රත්තරන් කතාවේ තරම කෝටි 28ක්? ලංකාවේ හැමෝටම මුඛ ආවරණ දෙන්න පුළුවන් මං හිතන්නේ, ඊටත් වඩා දෙන්න පුළුවන්. අවධානය යොමු කරේ අපි අද ජාතික පුවත්පත්වල ඇතුළු පිටු විශේෂාංග වෙත. කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව කාටුන් විශේෂාංග වෙත අවධානය යොමු කරමු. විරාමයෙන් අනතුරුව අපි අවධානය යොමු කරනවා කාටුන් විශේෂාංග වෙත. MD විරත්නගේ මෞබ්බිමට අඳින කාටුනෙන් තමයි ආරම්භය ලබා ගන්නේ. අද බලන්න මරිසිපාලගේ තාත්තා මං හිතන්නේ මේ ගිහිල්ලා දේවාලයකට බලන්නකො එතන වෙන කතාව. මොකද උන්නේ පහුගිය දවස්වල දේවාලට ආයෙවත් නැත්තේ නෑ. ඉතින් ඒ දවස්වල අපේක්ෂකතුමාලා හිටියානේ අපේ කන්නලව් අහන්න. ඉතින් මොකටද දේවාල ගාන යන්නේ? ඔය හිටිය ඕනතරම් අහන්න කට්ටිය දැන් ඉන්නවද? ඒ කට්ටිය ඔබෙන් තමයි අහන්නේ. පංකජුගේ ඥාන කතා මොනවා ගැනද බලන්නකෝ. ඇයි සර් පුස්තකාල හදන්න එච්චර උනන්දුවක් නැත්තේ? කියවලා මොලේ පෑදුනාම කාටද බම් පාඩු? කියවලා මොලේ පෑදුනාම ඔය පාර්ලිමේන්තු යන සමහර අයට යන්න වෙන්නේ නැහැ කියලාද ඒ කියන්නේ? අපිටත් අහන්න තියෙන්නේ ඒක තමයි. උදේ විමලසිරිගේ පුරසාරං අද පුරං එක්ක දේශපාලඥයෙක් කතාවක්. නළු නිළියන් ගොඩක් දියවන්නවට තේරිලාලු නේද සර්? ඒක තමයි. අපිත් එක්ක මේකේ අවුරුදු 5ක් හිටියම රඟපෑම තව සෑහෙන්න දියුණු කරගන්න පුළුවන් වෙයි පුරං. ඔව් ඒකනම් වෙයි. මොකද ඒ අය අතර ඉන්න සමහර අය කරන්නේ හොඳට රඟපානකනේ. ඕකයි තත්ත්වය පදපේලි 4 අනුරාධ මෙන්න මෙහෙම ලියනවා. පීදුණු පොහොට්ටුව සමගින් පෙමින් සිට ගෑවුණු අයත් ජයගත්තා මෛත්‍රිට. ඒ අය එකට රැස් වන විට විටින් විට කාටත් වඩා සන්තෝසයි ප්‍රසන්නට. ප්‍රසන්න මහත්තයට සන්තෝෂයි කියලා තමයි කියන්නේ. පංකජ රවින්දගේ සරදම අද මොකක් වෙනුවෙන්ද? ප්‍රබල විපක්ෂයක් නැති එක ගැන කනගාටුයි කියලා දිලුම් අමුණුගම කියනවා. එහෙනම් 3-2 ඉල්ලුවේ ඇයි? එහෙනම් 3-2 ඉල්ලුවේ ඇයි කියලා තමයි අපිටත් අහන්න තියෙන්නේ. අවධානය ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මොකක් ගැනද? අද ගෙදර උන්දැත් එක්ක තමයි කතාව. අර අනුරාධපුර පැත්තෙන් ඉල්ලපු නූතන දොටු කැමරුලාට මක් වෙලාද මෙයා? එයා අඩුම ඡන්ද ගානක් අරගෙන ලොකු වර්තාවක් පිහිටුවලා. කවුද මේ නූතන දොටු ගැමුණු? දන්නවනේ මර්වින් සිල්වා මහත්තයා. එයාගේ පුතා ගැනත් ඔය සිද්ධියක් අපි පත්තරෙන් උපුටා ගත්තේ. එයා තමයි නූතන දොටු ගැමුණු. ජනරාණි කාටුනේට දැන් රාණේ පත්තරේ වලවල ඉන්නවා. පත්තරේ වලවල ඉන්නකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පක්ෂවලට දාලා තියෙන නම් වැරදි. රාණගේ මහත්තයා අහනවා, ඇයි ඒ? සමග කිව්වට සමගිය නෑ, එක්සත් කිව්වට එක්සත් නෑ. ඒත් එක්කම මහත්තයාට මතක් වෙනවා ජනතා. ජනතා කිව්වට ජනතාව නෑ නේද? ජනතා කියනකොට ජනතාව නෑ. අනේ මන් දන්නේ නෑ සමගිය කියනකොට සමගිය නෑ. තාම හත බෙදා ගන්න බෑ, එක බෙදා ගන්න බෑ. ඩොක්ටෝක් ප්‍රියන්ති පෙරේරා මෙන්න මෙහෙම තියෙනවා. අපේම ජනබලයේ කියන පක්ෂය ඇතුලේ ජාතික ලයිස්තු මන්ත්‍රීකමටත් වලි වගේ. අනිත් එක්කෙනා මෙහෙම උත්තරයක් දෙනවා. බහුජන සුඛාය, බහුජන හිතාය, බුදු වදනත් වැරදියට වටහා ගත්තද මන්දා? ඔව්. ඉතින් මේ හැමෝටම සලකන්න, රටට සලකන්නනේ මේ පාර්ලිමේන්තුවට යන්න මේගොල්ලෝ උත්සාහ කරන්නේ නේද? දවසේ පද 4 විදුර ලියනවා මෙන්න මෙහෙම. පෙන්ෂන් වරදාන සැපරිය සිහින පුරේ, තණ්හා ඔලොගු එල්ලාකින සිටිති කරේ, ඡන්දය දැන් ලොකුම පින්කම බවට හැරේ, පන්සල ඇතුලේ මන්ත්‍රී පදවියට පොරේ. කවුද හිතුවේ ගැන? පන්සල ඇතුලේ මන්ත්‍රී පදවියට පොරේ කියලා තමයි ඒ පදපේලි අවසන් කරලා තියෙන්නේ. පන්සල් ඇතුළත් අන්තිමේදී මන්ත්‍රී පදවියක් වෙනුවෙන් පොරයක් ඇති වෙලා. පන්සල් ඇතුළ විතරක් නෙමෙයි මේ දවස්වල හැමතැනම මේ අර්බුදය තියෙනවා. බලන්නකෝ දාශකපුගේ යඳන කාටෝනය, ගෙවල් ඇතුළෙන් ඇහෙන සද්ද ඩිෂුම්. මට අම්මෝ නෑ මට බුහා කියලා තමයි ඇන්නේ. ඉදල් කොසු ඒ අතරේ වටාපත් විසි වෙනවා, හට්ටි මුට්ටි ඔක්කොම විසි වෙනවා. ජාතික ලයිස්තු කියන දේහින්ද තමයි මේ ඔක්කොම
අර්බුද. දැන් එන්නේ ජාතික ලයිස්තු ගැනම කපන්න ඉන්නවා කේක් ගෙඩියක් සමග ජන බලවේගේ නායකයා. මොකක් නිසාද කේක් ගෙඩිය කපන්නේ බලන්නක දාස අඳිනවා. ජාතික ලයිස්තු මන්ත්‍රිය දුර හත කියන කේක් ගෙඩිය තමයි කපන්න හදන්නේ. කපන්න හදලා කල්පනා කරනවා වෙරළු ගෙඩිය හතකට බෙදන එක ලේසි, හැබැයි මේ මන්ත්‍රිය දුර හත බෙදා ගන්න එක තමයි අමාරු කියලා. හතක් හම් වෙනවා කියලා දන්නේ නැතිව ලොකු පොරොන්දු දුන්නම ඔහොම වෙනවා. දැන් ඉතින් පොරොන්දු වෙච්ච කට්ටියට දෙන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. MD මරිසිපාල MD වීරරත්නගේ කාටුනේ මරිසිපාලයි මරිසිපාලගේ තාත්තයි කතාවක් රටේ දේශපාලනය ගැන, රංගෙ ගැන. රංගෙ බණ්ඩාර කියනවා ජාපේ ලැබූ අන්ත පරාජයට වගකිවිය යුත්තා සජිත්ලු. ඉතින් ගෙම්බොත් ඕන කිව්වේ එයාමනේ. මතකනේ ඒ පැත්තේ ගෙම්බොත් ඉස්සර කෑ ගැවෙ සජිත් සජිත් කියලා. පස්සේ නම් ඒ නම වෙනස් කරගත්ත රනිල් රනිල් කියලා. දැන් ආයෙ මොකක් කියලා කෑ ගහනවද කියලා රංගේ මහත්තයා හම්බුනාට පස්සේ තමයි අහන්න ඕනේ. ශ්‍රී සමයන් කාටුනේ චමවත් පත්මශ්‍රීගේ යාළුවෝ දෙන්නේ කම්බල ජනතා විමුක්ති පෙරමුණ ගැන කතාවක්. ජයවිපේ නායකත්වයේ ලාල් කාන්තර දෙන්නලු බං. අනුර කුමාරත් බලාගෙන ඉන්නේ, තවත් කවුරු හරි ඉල්ලන කන්ද දන්නේ නැහැ. ඉල්ලන කම් ඉන්න ඕනේ ඉතින් ඔය නායකත්වකම් දෙන්න. නායකත්වකම දීලා ගිය කෙනෙක් ගැන අද හිනා වැස්ස තිස්ස හේවා විස්ස මෙහෙම අඳිනවා. බලන්නකෝ, ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි අපි හොම්බෙන් යනවා. සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි අපි මඤ්ඤං වෙනවා. පරාජය කියලා මේ ඔබට පේනව ඇති, මේ හෙණ්ඩුව ඉනේ ගහගෙන යනකොට දුරකථනය පැත්තෙන් ඇවිල්ලා වදිනවා ඔළුවත් පේරගන්න යන්තම්. කවුරු ගැන දඳින්න කියලා ඔබ දන්නවනේ, රණුල එක්කස්ගේ මහත්තයා ගැන තමයි. දැන් නායකත්වය දීලා හැබැයි තාමත් හෙණ්ඩුව අතේ තියාගෙන සිරිකොත් ඉස්සරහා තාප්පෙට එම පොඩි හේත්තුවක් දාගෙන හවස් වරුවක ඉන්නකොට ඒ පැත්තෙන් යන අගමැතිතුමා යනකොට සුවාරිසුත් ඉන්නවා බලාගෙන. ඉතින් මුදල් නිවාස ඇමති දුර අගමැතිට කියලා ප්‍රවෘත්තියකුත් තියෙනවා. එතකොට අහනවා අගමැතිතුමා, අහනවා මේ හදිසි ඉන්න තැනක් නැති වුණොතින් මං ගියක් දෙන්නම්කෝ, සිරිකොතක් නැති වෙච්ච එකේ ගියක් එහෙම නැති වුණොතින් දෙන්නම් කියලා තමයි කියන්නේ. සුවාරිසුත් බලාගෙන තමයි ඉන්නේ. වරකගේ සිතුවම බලන්නකෝ, දැන් බංකුවක් කොට වාඩි වෙලා දෙන්න කතාව. කවුද මේ දෙන්න? රනිල් සමග කරු කතාවක් ප්‍රවෘත්තියක් තියෙනවා. එජාප නායකත්වයට කරු සුදුසු බවට පිරිසක් යෝජනා කරයි. රනිල් අහනවා වෙන මෙහෙම, බාර දුන්නොත් ආරක්ෂා කරගන්න පුළුවන්ද? කාගෙන්ද? බෑනගෙන්ද? බෑනගෙන්ද කියලා තමයි මාමණ්ඩිය අහන්නේ. කවුද බෑන කියලා ඔබ දන්නවනේ, නවීන්ද සනායක බෑන ගැන තමයි ඔය කියන්නේ. සමන්ජුලීන ආරච්චි දින කාටුනේ අපි ඊයේ ඔබට කිව්වා මේ අලියා වලදාලා පස් දාලා උදුළු දෙකක් අරගෙන දෙන්න ගියා කියලා. අද අඳින කාටුනේ බලන්නකෝ, එක් පැතකින් තිබෙනවා අනිච්ඡාවත සංඛාරා කියලා එක්සත් ජාතික පක්ෂය වලලලා පස් දාලා ඔක්කොම කරලා ඉවරයි. නායකත්වය අත්හරින්න රනිල් සූදානම් කියලා ප්‍රවෘත්තියක් තිබෙනවා. බෙල්ල ගාවට ඔළුව ගාවට වෙනකන් ගිලිලා එහෙම නැත්තම් වැළලිලා ඉඳිද්දි තමයි නායකත්වය අත්හරින්නේ. තාමත් ඇරලා නැහැ. හෙන්ව උස්සන් ඉන්නවා. ආයෙත් ගන්න හිතේ දන්නෙත් නැහැ. ඒතුමා කාටුනේ තනං ඒතුමා ගිහිල්ලා මේ වජිර අබේවර්ධන මහත්තයා හම්බෙන්න. එයත් මේ දවස්වල ලොකු වැඩක්. බලන්නක මොකද්ද කියලා. රනිල් ඉවත් වෙන බව කිව්වා. නායකත්වය බාර ගන්නවා. වජිර අබේවර්ධන කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙන්න මෙහෙම වාර්තා කරනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ කිව්වනේ පක්ෂේ බාර ගන්නවා කියලා. ඒ පිළිබඳවත් එක්ක තමයි මේ ඇඳලා තියෙන්නේ. අපි අනේද කියන්නේ තලංගේ පද පෙළ හතරට තමයි අවධානය යොමු කරන්නේ. සිරුකොත අල්ලමේ යොදමින් සියලු උපා, සිටියත් එදා අලියට ආදරය පපා, එය මල කඳකි ඇති අතපය හතර කපා, අලියත් එපා දැන්නම් සිරිකොතද එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එකක් වෙන්න ඇති මේ විදිහට ලියලා තියෙන්නේ. අවධානය යොමු කරනවා අවන්ත ආටිගලගේ කාටුනේට. දැන් බලන්න මනමාලි මල් කලඹ විසි කරලා. මල් කලඹ අල්ලගන්නේ කවුද? දෙවෙනි මනමාලිය ගොඩාක් ඉන්නවා. ඔබට නම් තියාගන්නට පුළුවන් රවි කරුණානායක මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. අකිල විරාජ් කාර්යවස මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. ඊයස්සේ දයාගමගේ මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. කවුරු අල්ලගන්නේද නේද මල් කලඹ? බලමු සිකුරාදා වෙනකොට මල් කලඹ අල්ලගන්නේද නැත්නම් ඕකට පොර කාල වෙන දෙයක් වෙයිද කියලා. MD විරත්නගේ කාටුනේ ජනතාවට අහිතකර කිසිදු පනතක් ගේන්නේ නැහැ කියලා අගමැතිතුමා කියනවා. ඒක ආගෙන අනුකමාන සහෝදරයයි සජිත් මහත්තයයි අහනවා මේ එතකොට ගේන්නේ අපිට අහිතකර ඒවද කියලා තමයි අහන්නේ. බලමුකෝ ගිනිකසය ගජබන්නෝනගේ පදපේලි හතරෙන් තමයි අද කාටුන් විශේෂාංග අවසන් කරන්න හේතුවේ. ජනපති පස්සෙන් ඉල්ලාගෙන ගොස් තානාන්තර අහගෙන හොඳවයින් දෙකක් පිරිසක් වී තිබෙයි චොර.
වට්ටම් වරදාන ගන්න ඇයි බලන්නේ කේන්දර තනතුරු ළඟටම එයි වැඩ කළොත් නැතිව කෝන්තර. එනිසා ඇමතිකං ඉල්ලගෙන යන්නට එපා. සුදුසු අයට සුදුසු දේවල් ලැබෙයි. දිස්ත්‍රික්කේ එක වුණා කියලා ඇමතිකම් ඉල්ලන්නත් එපා. විද්‍යානුකූලව ඒ දේවල් බෙදා හරිනවා කියලා තමයි කියන්නේ. එනිසා ඔබ ඔබේ ගමට වැඩ කරන්න කියලා තමයි ගජමන් ඕන කියන්නේ. අපිත් කියන්නේ ඒක කාටුන් විශේෂාංග තුළින්. අද අපි සමුගන්නේ පත්තරේ විස්තරය අවසන් කරමින් හෙට නැවතත් හමු වෙන බලාපොරොත්තුව ඇතිව හෙට එනකන් ඔබට සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා.